මගේ අම්මගෙන් අවසරයි මගේ යාළුවගෙන් අවසරයි දරුවන්ගෙන් අවසරයි අම්මලාගෙන් අවසරයි හැම කෙනාගෙන්ම අවසරයි මංජු තේනුවර කිව්වහම විශාල චරිතයක් දැනන්න විශාල චරිතයක් පුංචි තරුණයෙක් පුංචි චරිතයක් ඒ වුණත් දැවැන්ත නමක් තියෙන ඉතින් මුළු රටක් ආදරය කරනවා ගෙදර කවුද අම්මා අම්මා ඉන්නවා එච්චර අම්මා විතරද ඉන්නේ අම්මා විතරයි තව සහෝදර සහෝදරු නැද්ද අක්කා යැයි දැන් කසාද බඳලා වෙන් වෙලා ගිහිල්ලාද නෑ දැන් හදා ගන්න දීලා හදා ගන්න දීලා තාත්තා දාලා ගිහිල්ලා මෙහෙමයි දැන් මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨය තුල එන්න ඉන කට්ටියගේ තියෙන්න ඕනේ තමන්ට කරන්න පුළුවන් කියන අදිෂ්ඨාන මම කෝස් කළා නැහැ මොනවත් කළා නැහැ නැති කෙනෙක් නේ මම කිසිම දෙයක් කළා නැහැ මං හිතන්නේ වේදිකාව පැත්තරවත් මගේ ඉස්කෝලේ මම ගත්තේ නැහැ මොකද හේතුව මට එහෙම දක්ෂත්වයක් තිබුණේ නැහැ හැබැයි මට පුළුවන්කම තිබුණා මට ධෛර්යය තිබුණා ශක්තිය තිබුණා මට මේක කරන්න පුළුවන් කියලා ඒ නිසා මම ඉස්ලාම මේ සිරස ආයතනෙ නිමි සම්බන්ධු වෙනත් මාධ්‍ය ආයතනක එහෙදි මම නිවේදකෙක් නෙමෙයි මම ඇත්තම මම මේ විද්‍යාලයක වලට එනකොට ලැජ්ජ නැහැ කියන්න මම මේ ස්ටිල් කැමර එක YouTube මැජික් කැම කැසට් එක බීට කැසට් එකත් මම අඳුරන්නේ නැහැ මට මතකයි මම මේ ආමාද්‍ය ආයතනයට ගියාට පස්සේ අවුරුදු 20 දී මට විහිළු කරා මම ගිහලා කැමරා ඩිවිෂන් එකෙන් කැසට් එකක් මේ කැමර එකක් ඉල්ලනකොට මට දෙනවා මගෙන් අහන ස්ටිල් කැමර එකද එහෙම නැත්නම් බීට කැමර එකද යුමැටික් කැමර එකද කියලා මම දැන් හොල්මන් වෙලා යනවා ඉතින් ඒ කට්ටිය මට සමහර වෙලාවට ස්ටිල් කැමර එක දෙනවා මම දරින්නේ නැහැ මොකද මේ ස්ටිල් කැමර එක කියන්නේ කියලා ඒ අවුරුදු 21 දී මට බදුල දිස්ත්‍රික් දෙක. බදුල දිස්ත්‍රික් දෙක. දැන් මේ කැම්පස් එකට යන්න දැන් සූදානම් වෙලා ඉන්න කෙනෙක්. ඔව්. විශ්වවිද්‍යාල ජීවිතය දැන් ජීවිතේ ප්‍රවේශයට ඔන්න මෙන්න ඉන්න කෙනෙක් විදියට අම්මා තාත්තට තියෙන ගෞරවද මේ ආඩම්බරය මොන වගේද? දැන් මගේ දුව විශ්වවිද්‍යාලේ දෙරලා ඉන්නේ. අම්මා මොන වගේ සතුටක්ද තියෙන්නේ අම්මගේ හදවතට? අම්මා ගැන අම්මා පස්සෙන් ඉන්නවද? ආ සමාව වෙන්න. ෂා වෙන්න අවුරුදු එකමාරක් කතා කරා අම්මලා ඒක කැමති වුණේ නැහැ ඊට පස්සේ මම මේ අම්මලාට කිව්වා අම්මේ මාව මහාන කරන්න කියලා පුංචි සාමනිරන් වහන්සේලා ගොඩක් එක්ක ඉන්නේ හදවත මන් දන්නේ නැහැ මොනවද කියන්න ඕනේ කියලා හදවතට බොහෝ දේවල් දැනෙනවා